ගිනිගෙනීමට ලක් වූ MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් ඊයේ දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී නැව ගැඹුරු මුහුද වෙත රැගෙන යන ලෙසට ජනාධිපතිවරයා නියෝග කළා. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරියට ඇති බලතල ප්‍රකාරව අද පෙරවරුවේ නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් විසින් යාත්‍රාවක් මගින් නැව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමට මෙලෙස කටයුතු කළා. අද පෙරවරුව වන විට නැවෙහි පිටුපස කොටස සම්පූර්ණයෙන් මුහුදට කිඳා බැස තිබූ අතර නැවෙහි 50%ක කොටසක් අද පෙරවරුව වන විට ගිලිගොස් අවසන්ව තිබුණා. එලෙස හරියඩක් මුහුදුබත් වූ නැව ගැලුම්කාර සමගමේ යාත්‍රා මගින් ගැඹුරු මුහුද වෙත අද දින දිගටම රැගෙන යාමට කටයුතු කළා. මේ නැව පසුගිය දින කිහිපයේ දිස් වූ ආකාරය සහ අදුදැසන හරියඩක් මුහුදුබත්ව තිබියදී දිස් වූ ආකාරයයි මේ අතර අද දහවල් ගුවන් හමුදාව විසින් නිකුත් කළ වීඩියෝ දර්ශනයක දක්වුනේ තෙල් පැල්ලමක් හෝ යම් ද්‍රව්‍යයක් මෙලෙස මුහුදට එක් වී ඇති අයුරුයි. කෙසේ නමුත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ මේ වනතෙක් ගිනිගත් නෞකාවෙන් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බවයි. එමෙන්ම නැව මුහුදුබත් වීමේ අවධානම හේතුවෙන් පානදුර සිට කොළඹ හරහා කොච්චි කඩේ දක්වා මුහුදු තීරයන්වල දිහිවරින්ටද වහම ක්‍රියාත්මක වන පරිදි දිහිවර කටයුතු වලින් ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා. මේ අතර මෙලෙස ගැඹුරු මුහුද වෙත අද පෙරවරුවේ රැගෙන ගිය නෞකාව ඇදගෙන යාමේ කටයුතු අද දහවල් නතර කර දැමීමට සිදු වුණා. ඒ නෞකාවේ පිටුපස කොටස සම්පූර්ණයෙන්ම මුහුදු පතුලේ පතිත වීම හේතුවෙන් නෞකාව මේවන විට පිහිටි ස්ථානයේ සිට මුහුදු පතුල දක්වා ඇති ගැඹුර මීටර 22ක් පමණ වන අතර ඒ හේතුවෙන් නැව මේ ආකාරයෙන්ම පවතිනු ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. අද උදෑසන ඇදගෙන යාමට සූදානම් වූ එක්ස්ප්‍රස් නෞකාවේ ඇදගෙන යාමේ කටයුතු මේවන විට නවත්වා දමා තිබෙනවා. ඒ සඳහා හේතු වී නෞකාවේ පිටුපස කොටස මුහුදු පතුලේ ගැටීම තවදුරටත් ඇදගෙන යාම අපහසු හේතුවෙන් කෙසේ වෙතත් මේවන විට දැනට තියෙන අවධානය යොමු කියන්නේ තෙල් කාන්දුවක් සිදු වේදයි කියා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කොට ශ්‍රී ලංකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට සාමාරක්ෂා නෞකාව අවශ්‍ය උපකරණ සමඟ මේවන විට ස්ථානයට පිටත් කොට යවා තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංඝයාත්‍රාවක් මගින්ද තවත් අමතර අවශ්‍ය වන උපකරණ සහ ද්‍රව්‍ය රැගෙන යාමට මේ ප්‍රයත්නයේ සිදු තිබෙනවා. මේ අතර අද පස්වරුවේ නාවික හමුදාව ගිනිගත් MV Express නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා නැවට ඇතුළු වූයේ මේ ආකාරයටයි. කෙසේ නමුත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මයා අප කළ විමසීමකදී නැවෙන් තෙල් කාන්දුවක් සිදු වූ හොත් එයට මුහුණ දීම සඳහා මේවන විට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සඳහන් කළා.
සමුද්‍රයේ පරිසර ආරක්ෂණ අධිකාරිය මේ අවස්ථාවේ ඉතාමත් සැලකිල්ලෙන් නිරීක්ෂණය කරමින් බලාගෙන සිටිනවා සිද්ධිය දෙස. මෙහි අපි සාපේක්ෂව බැලුවොත් MT New Diamond නෞකාව වගේ ඒට සාපේක්ෂව ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් තියෙති වෙන්නේ. නමුත් අපි ඉතාමත් පරීක්ෂාකාරීව බලා සිටින අපිට පැහැදිලි අවබෝධයක් නැහැ මේ නෞකාවේ තිබුණු තෙල් සම්පූර්ණයෙන් දෙවල ඉවර වුණාද එහෙම නැත්නම් තෙල් තාමත් නෞකාවේ තිබුණාද කියලා. යම් කිසි හේකින් තෙල් පැලවක් ඇති වුණොත් ඒට නිසියාකාර ප්‍රතිකර්ම කරන්නට අපිට තිබෙනවා තෙල් විසිරීම ඉලෙක්ට්‍රික් උපකරණ තෙල් සඳහා යොදන තවකුත් අනිකුත් රසායන ආදී වූ දේවල් අපි සතුව තිබෙනවා. මේ සියල්ල අප සතුව තියාගෙන අපි බලාගෙන ස්ටෑන්ඩ් බයි සියලුම ආයතන. නමුත් මේ තාක් වෙනකන් අපිට පැහැදිලිව තොරතුරක් ලැබෙන්නේ නැහැ තෙල් පැලවක් තියනවා කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.